भावोद्वेगिक आधार भावोद्वेगिक आधार विपक्ष ලේකම්වරයාගේ භූමිකාව ඇතුලේ තියෙන විෂය කාරණයක් සම්බන්ධයෙන් තමයි මම ඔබගෙන් මේ ප්‍රශ්නේ විමසුවේ. දැන් මේ කාරණේදී ඒක ඊට එහා මේක අමිතුමා කියන අර්ථයේද මගේ අර්ථයේද කියන එක මම හිතන්නේ ඒක ලොකු මෙටීරියල් ඉෂුවක් නෙමෙයි. මම නැවතත් කියනවා මම විශ්වාස කරනවා මාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ කාර්යභාරය තුළ ඔබගේ සිරුරේ තියෙනවා කියන එක. ඒ කියන්නේ ඔබව මේ ඉන්න මට්ටමින් වඩා දියුණු තත්ත්වයකට ගොඩනැගීමේ කාර්යයේ සෑහෙන වැඩ කොටසක් මාධ්‍ය අමාත්‍යංශ සිදු කළ යුතුයි. දැන් ඔබ මේ තර්ජනේ එල්ල කරන නිසා මට කියන්න බෑ. එහෙම නැත්නම් මොකද එහෙම කරොත් හිතා ඔබ මෙහෙම කියන නිසා මම ඒක කියනවා කියන්නේ. ඇත්තම මේ අපේ රජයේ විසින් දීලා තියෙන පොරොන්දු ඉෂ්ට කරන්නේ කොහොමද කියන එක මම කතා කරලා. අපි ඒ කියපු දේ අනිවාර්යෙන් කළ යුතුයි. අපිට ෆන්ඩ්ස් නැත්නම් හොයාගෙන හරි අපි කරන්න ඕනේ කියන එක. ඒක මගේ කාර්යභාරය. ඒ විදිහට තමයි මම මේක හඳුරගන්නේ. ඉතින් එතෙන්දී මම හිතනවා ඔබ ඉක්මන් වුණා වැඩිද මම දන්නේ නැහැ මම ඉක්මන් වුණා වැඩිද කියලා මෙවැනි මේ මතභේදයක් හදාගන්න. නියෝගයක් හෝ වාරණයක් තිබුණේ අන්න ඒකයි දැන් අපි හිතුවා වාරණය කිව්වහම ඔබට මතකයිනේ පෞගිය දවස්වල සමහර වචන වලට බීප් කියලා කියන්නේ බීප් ශබ්දයෙන් තමයි කියන්නේ අන්න වාරණය දැන් එදා ඔබලා මොකුත් කිව්වේ නැහැ එදා බීප් කියන එක ඉවසුවා මම බලාපොරොත්තු වෙනවා නීතිපතිතුමයි පොලිස්පතිතුමයි ජනමාධ්‍ය ලේකම්වරයා එක්ක කිසියම් යන්ත්‍රණයක් හදලා මේ ප්‍රශ්න සියල්ල දාන්න නෑ ඔබ මගෙන් ඉල්ලීමක් කරනවා නම් කරන්න හරි මේකට ඒ වගේ යාන්ත්‍රණයක් හදනවා නම් ඇත්තටම හොඳ මම අද මේ සාකච්ඡා කරද්දී දීර්ඝවක ඉදිරියට අපි ඒක කරමු මගේ පැත්තෙන් මම උත්සාහ ගන්නවා මම ඒ ආරාධනාව එදින්නට කරන්නේ රජයට මේ තුන් දෙනාම නිලධාරීන් මතක තියාගන්න දේශපාලනයක් නෑ මේ තුන් දෙනාම නිලධාරීන් බහුගිය වකවානුවේ සියලු ප්‍රශ්න ඇතු උනේ පොලිසියට අදාළවයි ඒ නීතිපතිවරයාගේ භූමිකාවට අදාළවයි ජනමාධ්‍යයට අදාළවයි එතකොට මේ ත්‍රිකෝණයේ යාන්ත්‍රණය මම හිතන මේ සීලයට විසඳුමක් සපයා දෙන්න. මම හිතන ඔබ මාව නිවැරදිව වටහා ගන්නා තත්ත්වයක් ඇතිරේ නම් මම ඉල්ලීම් කරගන්නවා. ඔව් තවත් මාදිරිය තුන හතරක් දැම්මම නම් අපතන. ඔබ මට ඒක දෝෂාරෝපණයක් හැටියට එල්ල කරන සමහර වෙලාවට ඒක නිසා මම ඒ වෙලේ එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පළවෙනි මාධ්‍ය නිවේදනයේ ඇතුලේ මෙතරම් ආන්දෝලනයක් ඇති වුණා නම් මම විශ්වාස කරනවා මටත් මේක හොඳ ලෙසන් එකක් නේ මම විශ්වාස කරනවා ඔබත් එක්ක දැන් ඔබ මේක තේරුම් ගත්තා නම් අපි මේ යන්ත්‍රණය හදමු ඒක අබද්ද විපක්ෂයේ කියන නම හැඳින්වීමෙන් පමණයි මේ කියන්නේ මාධ්‍ය සංස්කෘතිය විනාශ වෙන්නේ නෑ 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 මම කියන්නේ දැන් මේ ඒකාබද්ධ විපක්ෂය ගැන අපි නිතර කතා කරනකොට අද මේක ඔබ ප්‍රචාරය කරනාම තවත් ඒ එකතු වෙලා මට වැරදි අර්ථකථනයක් දෙයි ඒකත් ඔළුවේ තියාගෙන මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න නෑ මම මේක කිව්වේ එවැනි භාවිතයකට ගියොත් අපි ඉස්සරහට වැටෙන අමාරුව ඒ නිසා අපි කවුරුවත් සාමාන්‍ය නමක් පිළිබඳ මොකක් හෝ අයිතියක් ප්‍රකාශ කරන තෙක් අපි ඒක පිළිගන්නේ නැහැ. එහෙම එකක් තියෙනවනේ. දැන් අපිට පුළුවන් මෙන කෙනෙක්ගේ නමකින් පෙනීමේ. එහෙම බෑ. ඒක නෛතිකව වැරදි. නෑ ඒක සාමාන්‍ය මෙහෙම කෙනෙක්ද. ඒකාබද්ධ විපක්ෂයේ කියන නමින් තව කවුරු කණ්ඩායමක් පෙනී සිටිනවා නම් අන්න ඒකාබද්ධ විපක්ෂයට කියන්න පුළුවන් මේ නම කෙනෙක්. ඒ කට්ටිය පෞත්‍ර මාධ්‍යමවර මොන කරගත් තියෙනවා නම් ඒක සඳහන් කරන්න එපා මොකද අපි තමයි සත්‍ය ඒකාබද්ධ කට්ටිය ඔබ දැනුත් පිළිගන්නවා ඒක මේක ඒකාබද්ධ විපක්ෂයේ තව එකක් කරනවා නම් මෙහෙම කරනවා කියලා මම කියන්නේ ඒ මට්ටම මේ අය ඇති කර ගන්නවා නම් මගේ කිසි ගැටලුවක් නැහැ ඒ නිල தত্ত্বය ලබාගත් සැනින් මගේ ප්‍රශ්නේ ඉවරයි
මම කියන්නේ නිල විපක්ෂයක් තියෙද්දී ජනතාව අපෙන් ප්‍රශ්න කරයි ඔබේ ප්‍රේක්ෂකයෝ ඔබේ පාඨකයෝ ඔබේ ශ්‍රාවකයෝ ඔබෙන් ප්‍රශ්න කරයි ඔයගේ ප්‍රවෘත්තිවල විපක්ෂයක් ගැන කියනවා විපක්ෂ නායකයෙක් ගැන කියනවා විපක්ෂ ප්‍රධාන සංවිධායකයෙක් ගැන කියනවා ඊට පස්සේ ඒකාබද්ධ විපක්ෂයක් ගැන කියනවා එතකොට අපි මේක අපිට පැහැදිලි කරලා දෙන්න මේ මොන මොනවද කියන එක එතකොට ඒ ඇයිද මේ ප්‍රශ්නෙට හරියට උත්තරයක් ඔබ දෙන්නේ නැහැ මම කියන්නේ මාධ්‍ය වගකීම තමයි මේක නිවැරදි කරන්නේ